ස්වමන් වහසට ප්‍රසංස වේවා. උන්වහන්සේ අපට අනග අවස්ථාවදදී තිබෙනවා උන්වහන්සේ අප මොකත්වේ කාලයේ ගත කරන්න. උන් වහන්සගේ මහිමයාත් දකින්න උන්වහන්සේ කෙරේ අදහන සිරුද නාටම උන්වහන්සේ පොරොන්දු ඔබට පුළුවන් ඔබගේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් මං විශ්වාස කරන දෙවියන් වහන්සට අප අතර උන්වහන්සට පුළුවන් අආශචාර මධ්‍යේවල් කරන්න අපගේ. ැලවුම්කරු ියසුස් වහන්සේ ජීව මානව සිටින්නේ. උන්වහන්සේ මලවුන් ගැෙන ැගිට ජීව මානව සිටින බව අපි විශ්වාස කරනවා නම් මේ තැනන් වහන්සේ අපගේ ගැලවුන්කරු කියලා අපි විශ්වාස කරනව නම් යනම්. උන්වහන්ස සපව ගලව ගත්තා ආකාරයෙන් උන් වහන් සව අරක්ෂා කරන බව විශ්වාසරමු ඒවාගේ මුන් වහස ප්‍රධීතිබෙන පොරොුන්දු උන් වහන්සේ දිනෙන් දින අපගේ ජීවිතේ ඉෂ්ඨ කරන බව අපි විශ්වාස කරමුන්. අපි දේව ලියවිල්ලෙන්. රුණකිීපය බල්මුව විශේෂෙන්ම වැදගත් කාරණනා දෙකක් ස්ුවමන් වහන්ේ ඇදෙහිල්වන්ත තුල තිබෙනට ඕන කියන කාරණා දෙකගත් වෙනවා විශේෂෙන්ම පළමු කාරණාව තමයි ඇදහිල්ලඒවාගේම ඒ සමගම ප්‍රේමේය ඇදහිල් අපට අවශ්‍යයි අපගේ ඇදහිල්ල තබන්න උන්වහන්සේගේ ප්‍රේමේ කෙරේ බොහෝ වෙලාවට අපි කනගාටු වෙනවා දුක්වෙනවා මේ ලෝකයේ ති දවල් නිසා නැත්ත ලකයේ සිදුව වෙන දේවල් නිසා. නැතිනම් ලෝකය අවිසින් අප පාවාදුන් ආකාරය නැත්තන් ලෝකය විසින් අපේ ජීවිතයට සිදවි තිබෙන කාරණා සම්බන්ධව අපි සමාර කරට දුකට පත්වෙනවා. නම ස්වාමින් වහන්සේ අප පොන්දුවදී තිබෙන උන්හන්සේ ප්‍රේමයයි කියලා. දෙවියන් වහසේ ප්‍රේමේ නම් අපගේ ඇද හිල්ලවඋන් වහන්සගේ ප්‍රේමේ කරේ අපි තබා. යග්‍රහහි ජීවිතය අපි ගත කරන්නට ඕන. සෑම කෙනෙක්ම සෑම කිතුනුවෙක්ම. සෑම අවස්ථාවකම තෝරගන්නට ඕන ජයග්‍රහිකව ජීවත් වෙන්න. එයට හේතුව උන්වහන්සේ නියම කර තිබෙන්නේ කිතුනුවන්ට ජයග්‍රහෙන් ලෙස ජීවත් වෙන්න. කිතුනුවන්ට උන්වහන්සේ පරාජය නියම කරලා නෑ. අපි ලබාගත්ත ගැලවීම එකින් අදහස් වෙන්නේ අපි ලෝකෙන් ජයගත්තයි කියලා. ගැලවීම අදහස, ඇ අප දී තිබෙන්නේ ඒක අදහස් කරන්නේ අපි ලෝකෙන් ජයගත්සෙනගක්. ලෝකෙන් ජයගත්ත වෙනගක් අපි තවත් අපි පරාජිත්‍රය නොවෙයි නමුත් අපි ලෝකෙන් ජයගත්සෙනන එකක් අපි හරවම පළමණි යෝහාන් පොතට පළමණ යෝහාන් පොතට අපි හරවමු බොහෝ කිතුුණු භක්තිකයන් ජීවත්වෙනවා එවාගම එ අය ජීවිතවල විසඳගන්න බැරි ප්‍රශ්න එයගේ ජීවිත ඔල්ල තිබෙනවා. සමරකායට තනිකම බියවගේම ඉදිරි අනාගත ගැන බලාපොත්තුවක් නැති තත් ඒක මනුෂ්‍යම්පත් ලි්ටිනවා. බොහෝ අවස්ථාවන් නොල අපට මූුණ දෙන්න තිබෙන දේවල් ගැනට සිතපු හම අපි කල්පනාකරොේ කිතුුණු ජීවිතය සබැහැ ජීවිතය අද. එනි සමහරකාය පසුබට වෙනවා සමරකා දෙවන් වහන්සකේ දේවල්ලෝලින්. ඒ අය ඇත් වෙනවා සභාවට එන්න නැහැ බයිබලි කියවන්න නැහැ අපිට අවශ්‍ය නැහැ දැන් කියන ස්වභභාවයක් යයට ඇතුල් වී තිබෙන්නේ. ඒ ඇල්මැරණු භාවය මනුෂෙත්තුරට ඇතුල් වෙනට පුළුවන්නේ කැනන්නේ කාලයෙන් කාලයට අපි සිතන්නේ ඒක ඉතින් සාමාන්‍ය වෙන දෙයක් කියලා සාමානය වෙන්නට අවශ්‍ය නැහැ ඒ දේ. සාමා්‍යයෙන් ඒක වෙන්නට අ ඇල්මැරණු භාව ජීවත්වීම එක සාමාන්‍ය ජීවිතයක් නොවෙයි. දෙවියන් වහන්ස්තුල අපි නිතරම උුණු සුමෙන් ජීවත්වන්නට ඕන. සෑම කිතුනුවෙක්ම. ඇල්මැරුණු භාවය ජීවත්වෙන අවස්ථාවන් වල අපට සමහරක් පෙලාවට අනවශ්‍ය දේවලට මූුණ දෙන්න සිද්ධ වෙනවා. නමු දේව කැමැත්ත නොවෙයි අපි ඒ අනවශ්‍ය දේවලට මූුණ දීලා අපේ ජීවිතය විනාශකරගන්න රවණට උන්වහන්සේ කැමැත්ත අපි ජයක්‍රයිකව ජීවත්වෙන ර සෑම දවසකම. අපි ලෝකෙන් ජයකත්ත සෙනගක්. ගැලවීම ලාගත්ත කියන අදහස. අපි සමහරක් කලවසිතාගන මේ ගැලවීම ම ලබාගත්තා. යාන්තම් බේරුණනාා ම ගැලයිමම ලබාගත්තා. දැන් ඉති කෝමහාරිත මට ටිකට් පතත්ති බෙනවා ස්වර්ගට යන්න. අද මම මේ ොවෙන් වත්තු වනොත් ම හුදරම දන්නම ස්ොටනවයි කියලා. දැන් ඒක හොඳ අදහසක් නමුත් ඒ මදිී මේ පොළොවේ ජීවත්වනටට ඕුණනම්. අපට කියන්න බෑ හැමවිටම. ය සි පිටනයක් ප්‍රශ්න කරදයක් පැමිණනාම අවවිතින් කවධහර දවසක මම ස්වර්ගිට ගියාහා මට ඒව උරුම කරගන්න පුළුවන්. ස්වර්ගිට මම කවදාහර යන කොටමට මේ පොළොවේ දුක්වෙනින්න දුක්වෙන්න වේදනා සහිත ජීවිතයක් ගත කරන්න ගත කරන්න ස්වර්ගය මට හොඳ වන්නට යන්නේ කියන අදහස බයිබලෙන් ආපු අදහසක් නොවෙයි. Yesෙසුස් වහන්සේ අපට ජීවනය ලබා දුන්න. මේ පොළොවට උන්වහන්සේ පැමිණ. උන්වහන්ස සදාකාල ජීවනය ලබා දුන්නේ අපි කරපු එක ක්‍රියාවක් පත් නිසා නොවෙයි. අපි කරතිබෙන එක ක්‍රියාවක් පත් නිසා නවත්. නොවෙයි අපි කරන ක්‍රියාවල්ලවත් නිසාවත් නොවෙයි උන්වහන්සේ කළ මහත් වූ ක්‍රියාව තුළින් තමයි අපට මේ ගැලවීම ලැබිලා තිබෙන්නේ. මේ ගැලවීම අපි ලබා ගත්තේ උන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සගේ ජීවිතය පූජා කරමින් උන්වහන්සේ අප වෙනුවෙන් මේ මහත් වූ ක්‍රියාවක් කළ නිසා. අපි තවත් ඒ සඳහා යමක් කරන්නට අපට අශ්‍ය නැ අපට තිබෙන්නේ උන්වහන්සේ කළදේ ඒවැ ප්‍රෝජන බුක්තිවෙනන්න. දැන් අපි දන්න ඔබයි බිලේ සඳහන් කරතිබෙන ප්‍රකාට උන්හන්සේ අප වෙනුවෙන් උන්වහන්සේ ිලයක් වනයි කියලා. උන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේ යම් ිලේ අගේෙව් අපගේ පාපිෂ්ට ස්වභාවයෙන් අපව නිදහස් කරන්න. අපගේ පාපිෂ්ට ස්වභාවෙන් අපනි දහස් කරන්නට උන්වහන්සේ යම් මලයක් ගේැව්වා ඒක විශාලමිලයක් වුණා උන් වහන්සේගේ ශරීරයෙන් උන් වහන්සට දුක්විඳින සිද්ධ වුණනා උන් වහන්සේගේ ශරීරයෙන් ගලාගියල්ලේ ඒවාගේ උන් වහන්සට ඒ මානසික පිඩනය ඒවාගේම උන් වහන්සේ සමඟ සිටිය තැනැන් වහන්සේ උන් වහන්සේවත් අහැර උන්වහන්සේ තනිවුණනා කුරුසේදී. ඒයි උන් වහන්සේ අප වෙනුවෙන් ගෙවපු මිලය. එකින් අදහස් කරන්නේ උන් වහන්සේ අපගේ ආත්මයත් ප්‍රාණයත් ශරීරයත්වෙෙන වෙන උන් වහන්සේගේ ජීවිතය සාමුලින්ම සම්පූර් නැම පූජා කළා. එකින් අදහස් වෙන්නේ උන්වහන්සේ කළ පූජාව තුළින් අපට පුළුවන් අපේ ආත්මෙන් ශරීරයෙන් ප්‍රාණයෙන් ඒ මලිය ගෙවපු නිසා අපට පුළුවන්. උන් වහන්සේගේ සාහනය මිදීම, සුවය, ආශිර්වාද ලබා ජීවත් වෙන්න. අපට ආවශ්‍යතාවයක් නැහුන් වහන්සේ ගෙවපු මෙලයකට නැවත ආපසුව අපට ගෙවන්න අවශ්‍යතාවයක් නෑැ. මත් ගෙවන්න උත්සාහ කරනවා මේ ජීවිත කාලේ ම උත්සාහ කරනෝ යම්කිසි ගෙවීමක් කරන්න. මං උත්සාහ කරනෝ යම්කිසි ගවීමක් කරන්න. මං උත්සාහ කරන කොහොම හරි. මගේ මේ ජීවිත ගමන නැත්ත මේ සදාකාල ජීවය මම ලබාගාත්ත ජීවනයට මම උත්සාහ කරනවා යම් කිසි ගෙවීමක් කරන්න. ඒ සඳහා. තව වැඩිපුර ගෙවීම අක් කරන්න. බඩු බහන්යක් කඩයකට ගියාම ගන්න දෙවරක් අප එක බහන්කට ගෙවන්න නැනේද කවදාවත්. එක කවුටේකට ගාන්න ගෙවලා හිට පස් අනි කව්ටේ ගහාම එකන කිය නැ ඔ බිලට හ ඕක පැත්තක දන්න ආයි පරක්ගවන්න. හරක් කිතුු ක්ක සිතින් සිතා කර තිබෙන්නේ ඕ ෙුස් වහන්සේ මං වෙන උන් වහන්සේ ිලිය ගේේවා ඒ ඉතින් මටත් තිබෙනව යම් ක්‍රියාවන් කරන්න. ඒත් මටත් යමක් කරන්න තිබෙනවා. මටත් යම්කි ගෙවිීමක්රණ සිද්ධ වෙනවා මගේ ජීවිත යම්කිසි ෙවීමමක්කටරන සිද්ද වෙනවා. ඇතින් අපි සතුරාගේ බොරුව අසා. මමත් ති උත්සා කරන යම්කිසි ම මේ ජීවිත ගමන හරිම අමාරු ගමනක්. මේක උන් වහන්සේ කල ක්‍රියාවක්උනාට අපට ස්ර්ගෙි ගාමිති අපට පුළුවන් එවා බුක්තිවෙදින්න නමුත් මේ ජීවිත කාලේ නැත මේ පොළො අපි ගත කරන කාලය අපට කිසුම යහපතක් නැෑ. නමුත් බයිපෙලේ බලපු හම බොහෝ දෙවල් උන් වහන්සට නියම කර තිබෙන න පොළොවේ අහදා භුක්තිවෙෙනන්න. උන් වහන්ස පොළොවේ උන් වහන්සේ පැමිණ තිබෙන් අපට ජීවනය ලබා දෙන්න. යෙසුස් වහන්සේ පැවසුවේ යෝහන්. දහවෙනි පරිච්ෂේදේ අපේ පදේ කියවමු යොහන් දහමවැනි පරිචිතය පසු අපි පළවෙනි යොහන් ප්‍රතටයවමු යොහන් දහවැනි පරිච්ෂේදය උන්වහන්සේ පැවසූ වචනය ඉතා වැදගත්. අපේ පදේ හොඳටම දන්නවා අපි ඒ පදේ අපි කියවා තිබෙනවා. අපි පදේ කියවල අපි සමහරක් අවස්ථාවන් අපි දහරිමත් වී තිබෙනවා. නමුත් ඒ පදේ එ තව අරක් අපි කියවමුමු යොහන් දහේ දහය. ස්ොරා එන්නේ සොරකම් කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්කය. මා ආවේ ඔවන්ට ජීවනය ලැබෙන පිනිසත් ඒ අධක ලෙස ලැබෙන පිණසත්වය. ඕ මා පැමිණ සිටින්නේ ඒ ඉතා වැදගත්. සො ආවේ ස්ොරකම් කරන්ටත් මරන්නටත් විනාශකරන්ටත්. සොරාකවුද යක්ෂය ඒවාගේම සතුරාවිසින් නියම කර තිබෙන. බොරු ගුරුවරයන් තුළින් අපි නොමගිහින් සිටින්නේ ඉතින් අපි දකිනවා එ අයත් සොරුන් ලෙස ඇත්තන් සොරස් සමඟ එකඟ වී එ අයත් මේ බොරුව මනුෂ්‍යන්ගේ ජීවිතලගෙනයමින් සිටින්නේ. දැන්. Yesෙසුස් වහන්ස පැවසේ ස්ොරාගේ එකම ක්‍රියාව තමයි සොරකංකරන්ටත් මරන්නටත් විනාශ කරන්නටත්. ඔබේ ජීවිතයේ ප්‍රාණයක් ආත්මයත් ශරීරයටත් වේද නාසායිත දේවල් සිදුකරනටයි ස්ොරා බලන් ඉන්නේ. සොරාග එකම කැමැත්ත් තමයි ඔබ අපායට යන එක. සොරාගෙකම කැමත්තත් තමයි ඔබ රෝගාතුරොත් සිටීම. සස්රාගෙකම කැමැත්තත් තමයි. ඔබගේ මනස අවුල් කරමින් ඔබ ජීවත්තන්ට ඕනයි කියලා. නමු දියසුස් වහන්සමොකක්ද පැවස්ුවේ ඒ සඳහා උන්වහන්ස පැවස්සුවේ මා පැමිණ සිටින්නේ. මා පැමිණ සිටින්නේ එකැන්නේ මේ දැන් මා ආවේ. ඔබව සම්පූර්ණෙන්ම සහමුලින්ම ස්රාගෙන් නිදහස් කරන්න. ඒ සොරකංකරපු ස්ොරාගෙන් ඔබ නිදහස් ම පැමිණ සිටින්නේ. මංකව දරි දවස පැමිණොයි කියෙලවන්හසේ පැවස්වේ නැහැ උන්හන්සේ ආවිමේ පොළොවට ස්ොරාගෙන් අපව මුදවන්න. යක්ෂ බන්ධන ෝොලින් අප නිදහස් කරන්න. උන් වහන්සේ මේ පොලොවට පැමිණුනේ උන්වහන්සේ පැවසවේ ම පැමිණ සිටින්නේ ම ඇවික් සිටිනවා බයවන්නපම ඇවික් සිටින්නේ. ඒ ස්ොරා කරන දේවල් සම්පූර්ණයෙන්ම සහමුලින්ම නැති කර දමා ඔබගේ ජීවිතයට සහමුලින්ම ඒ අලුද්ධයක් ඔබේ ජීවිතය කරන්න. දෙවියන් වහන්සේ මේ කාරණාව සයි Yesෙසුස් වහන්සේ පොලොට ඇවේ අය පරක්ිකෙම ඉදිගට කිව පද. ස්ොරන්නේ සොරකම් කරන්නටත් මරන්ටත් විනාශ කරන්ටත් පමණක්ය. මාආවේ ඔවන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අික ලෙස ලබෙන පිනිසත්ය. මා ආාවේ ඔවුන්ට ජීවනය ලබා දෙන්නටත් අධිකල් ලෙස. උන් වහන්ස කතා කරන්නේ අධි ජීවනයක් උන් වහස කතා කරන්නේ බවුලත්වේ ගැන. උන්වහන්සේ කතා කරන්නේ යාන්තම් බේරණෙන් නොවෙයි. උන්වහන්ස කතා කරන්නේ බවල ලෙස. අධිකල් ලෙස. හැම අතින්ම සෑම කිතනුවෙක්ම අධික්ක ලෙස උන් වහන්සේ ජීවනය භුක්තිවින් ටෝනයට හේතුව යෙසුස් වහන්සේ පැවසුවේ මා පැමිණ සිටින්නේ. මා පොවට පැමි සිට ම දැන් ඇවිත් සිටින ස භාවවෙන්න වශනය ඔට දැ අවරුදු දෙදාහට පෙරයිුන් වහන්සේ පාරණාව කතා කළේ. ඔවරු දෙදාකට පෙරවන් වහසේ ජීවිතවන් වහන්සේ පූජා කළඋන් වහන්සගේ පූජාව අපි දකින්නේ මේ පූජාව ඉතා වටිනා පූජාවක් එක මිලහයක් උන් වහන්සේ ගෙවිවේ. මිදීමේ මිලය Yesෙසුස් වහන්සටම අපගේ මිදීමේ මලය උන් වහන්සේ අප වෙනුවෙන් මිලයක් වී උන්වහන්ස අපව සාමුලින්ම සම්පූර්ණයෙන්ම මුදවාගාතා. අපට තවත් බියෙන් ජීවත්වන්නට අවශ්‍ය නැහැ. අපට තවත් කනස්සලු භාවෙන් ජීවත්වෙන් අවශ්‍ය නැහැ ඒවැයින් කවදාවත් අපේ ආත්මික ජීවිත අපි වර්ධනය කරගන්න නැහැ. කනස්සලු භාාවෙන් ජීවත්වෙන එක රෝගයක් තුළ ජීවත්වීම අපට අපගේ ජීවිතයේ ආත්මික භාවය වැඩිවෙෙන නැ ැත ආත්මික වර්ධනයක් වෙන්න හැ ඒවැයෙන්. ආත්මික වර්ධනයක් කවදාවත් අපට වෙන්න හැ. අපිත් නැවත නැවත ිලයක් ගෙවන අදහස්සකින් අපි ජීවත්වෙනවා නම්. ස්වමින් වහන්සේ පවසා තිබෙන්නේ මා පැමිණ සිටින්නේ ඔබට ජීවනය ලබා දෙන්න. තැම ජීවනය කියන වචනය හුස්මන වේම්කයට හේතුව සුස් වහන්සේ කතා කරමින් සිටිය හුස්ම ඇතුව සිටිය මනුෂ්‍යන්ත්‍රයි. අයට ජීවනයක් තිබුණා. නමුත් මේ ජීවනය කියන වචනය අපි ඒ ග්‍රීක් භාෂාවෙන් ගත්තාමයක අදහස් වෙන්නේ දෙවියන් වහන්සේ ගණය ජීවනය ඇය. දෙවියන් වහන්සේගේ ජීවනය. උන්වහන්සේ පොළොවට පැමිණුණේ උන්වහන්සගේ ජීවනය අපට දෙන්නට ඇය. ඒ පළමු ජීවනය දෙවන් වහන්සේ මනුෂ්‍යට දුන්න ජීවනය ඒ ද මීනේද නැතිකර ගත්තා. දෙවියන් වහන්ස දුන්නේ ඒ මහෙමව ජීවිතය නැතිකර ගත්තා. ක්ෂයාගේ බොරුවට ඇහුම් කන්දීලා ඒ ජීවන් නැතිකර ගත්තා මුළු මිනි සංහතියම දෙවියන් වහන්සේගේ මයිමෙන් හිීනවුණා ඇයිඒ අය ඒ ජීවුණන නැතිකරගත් නිසා ඒ ජියව නැකර ගත නිසා තමයි මරණය ඇතුලුනේ දෙවියන් වහන්සේ මරණයක් සෑදුව නහැ මරණය කින වචනය ආරම්භේදී උන්වහන්සේ කතා කරලා පැවසුවේ මේ ජීවන වෘක්ෂයෙන් නැත්ත උන්වහන්සේ කිව්වේ යහපත සහ අයහපතය දැනගැන් මේ ගහෙන් ඔබ හ දමසේදීම ූ මරණයට පත්වෙනවාකි ලත්තං ඒ මරණය ගහක්. ඔබට අවශ්‍ය නැහ ඒ ගහෙන් කිසිම දෙයක් අනු බව කරන්න. ඔබට ඕමනාවක් නැහැ. නමුත් අපි දකින්නේ දෙවියන් වහන්සේ Yesසු වහන්සේ පොලොෝට ය අපට ජීවනය ලබා දෙන්න. ජීවනය න වචෙන් රදංගු තිබෙන අස්ුවය උන්වහන්සගේ සියලු ආශිරවාද උන්වහන්සේ ජීවනය න වචනට සියල්ල ඇතුළත් කර තිබෙන. මේ සෑම දෙයක් මේ ජීවන ඇතුළක් කර තිබන්නේ. මේ ජීවනය උන් වහස කතා කරමින් පැවසුවේ අධිකල් ලෙස මං ඔබට ලබා දී තිබෙනවය කියලා. එකක දහස් කරන්නේ සදාකාල ජීවනය. සදාකාලා ජීවනය මං ඔබ දීතිබෙදන්නේ. ඉති ඔබ ෙසු වහන්ස ඔබ ැුම් කරලෙ පිගත්තාම සුන් වහස බගේ ස්වාමන් වහසට පිගත්තාම න්හන්සේ ඔබ වෙනුවෙන් වහන්සක ජීවිතය පූජා කලායි කියලා ඔබ විශ්වාස කරපු මූතේ පටා මොකදද සිද්දධ වනේ. සදාකාල ජීවනය. ඔබ තුලට ඇතුල්ලුණා. සදාකාල ජීවනය මාතුල තිබෙන්නේ සදාකාල ජීවනය. ට මාතුල ජීවනය මාගේ අභ්‍යන්තරය මොකක් තිබෙන්නේ ජීවනය. මාතුලවාන්සේ කරන කවුද ජීවනය. මට සදාකාල ජීවනය මගේ ජීවිතයේ ආරම්භ වන සදාකාල ජීවනය. දැන් අපි යොහන් දා හත්වනි පරිච්චේ දේ යොහන් දා හත්වනි පරිච්චිදර හර අපි කියවමු. යසුස් වහන්සේ අපට පහදල දෙන්නේ සදාකාල ජීවනය කැන කුමක්ද කියලා. සදාකාල ජීවනය නම් මේය එකම සැබෑවූ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් ඉවන ලද තැනත්තා වන ෙසු කිසුස් ඕවන් විසින් ඇඳන ගැනීම. ඔ ෙසුස් වහස හඳුනාගත්තද ඔහු උන්වහස හඳුනා ගත්තා උන්වහන්සේමගේ ස්වාමීින් බවමන් පිළිගත්ත. නමහක්ද බදැ ලබව ෙන්නේ. සදාකාල ජීවනය. සදාකාල ජීවනනි සු මහන්සු බහඳුනා ගත්තාම ඔබට සදාකාල ජීවනය ලැබෙන්න්නට යන්නේ නැහැ. ඔබට දැන් ලැබිලා තිබෙන්නේ. ඔබ ලබා ගත්ත සදාකාල ජීවනය අයපරක්කේ පදේකවන්? සදාකාල ජීවනය නම් මේය එකම සැබෑවූ දෙවියන් වහන්සේ වන ඔබ සහ. ඔබ විසින් එවන ලත තැනත්තාව වන සු ිස්සුස් ඔවුන් විසින් ඇඳින ගැනීමය ඔවු උන්වහන්සේම හඳුනා ගත්තනම් මට මොකත් තිබෙන්නේ සදාකාල ජීවනය මට සදාකාල ජීවනය තිබෙනවා සදාකාල මරණයෙන් මම නිදහස් වනා මම සදහටම මරණයටයි නියවී තිබුණේ මං පාපිෂ්ට ස්වභාවයක් ඇතුවයි සිටියේ දැම් මට තිබෙන්නේ සදාකාල ජීවනය. ඒ පාපිෂ්ට ස්භාවේ මාතුළ තිබුණු නිසා යක්ෂයට පුළුවන්කමක් තිබුණ මට පහරගන්න මගේ ජීවිතට රෝග ඇති කරන්න මට නොයෙකුත් ප්‍රශ්ණ පීඩා ඇති කරමින් මේ සදාකාල මරණය තුළ තිබුණු ප්‍රතිඵල තමයි. අි දකින්නේ අද වනුෂ්‍යයන් භුක්තිවිඳින් සදාකාල මරණය තුළ තිබෙන්නේ අි දකින්නේ මරණයයි විනාශයයි සොරකං කිරීමයි. ප දවල්ලින්ගේ ජවිතවලින් යක්ක්ෂස් සුරුකංකර තිබෙනවා අපි කල්ප කර ඇයි මේ දේවල් මේ දිරි බින්නේ කෙලයට හේතුව යක්ෂගකම ක්‍රියාවත් තමයි සුරකංකරන්ටත් මරණටත් විනාශ්‍ය කරන්නට. නමුත් යසුස් වහන් ස අපි හඳුනා ගත්තා ඇ පසුව ඒ සදාකාල මරණයෙන් අපි නිදහස්සනා. උන්වහන් සපට සදාකාල ජීවන ඇතුළත් කර තිබෙන්නේ. දැන් ඔබ තුළ මරණය නැහැ. බතුළ සදාකාල මරණේ නැහැ ඔබතුළ යක්ෂ්‍ය නොවේ සිටින්නේ දැන් ඔබතුළ වස්සය කරන්නේ ස්වාමියූ Yesෙසුස් ක්‍රිටස් වහන්සේ. ශු්ධාත්නන් වහන්ස. ඉති උන් වහන් සපතුළ වාසය කරනවාන කොයි තරම් අලංකාර ජීවිතයක් න්න ඕන. න ීවිත කාල ගැ පස පික ඇල්මරන ජීත අක කරන න මට දික්ඔේ මට කන්ඳු සැල්ලවා මගේෙ දන ගැහව ම යාාත්නා කර ද දවසිද මට පුදුම දෙයක් සිද වුණ අනේ දැන්න දැන් අවුදු පහක්්‍ය වනවා දැන්ගති මට ුවක්කු ම කලා තියෙනෙද. මං බලංඉන්න එවැනි අදැකීමක් ආසු මට ලැබෙන්ට ඕන කියලා. ඔබ සිතාන් යඔබේ ගැලීම නැතිකර ගත්ත ඔබ. ඔබ සිතන්නේ මේමගේ ැලෙම නැව තිබෙන්නේ මං ඉතින් බයිබල කියියෝපපු නැති නිසා මන් සබහට ගේ නැති නිසා ම ගැලීමත්ම නැතිකරගත්තයි කියලා ගැලීම නතතිරත්තව සහට ගේනිසාන ගැල ලාත්ත ඔ සහට ගේ නිසානවේ ගැලීම බාගත්තව බයිබල කියෝපුනිසාන්වේ ගැලේම ලබාගත්තයඔබ ඒෙු වහන්සේ ස්වමින් වහන්සස පිළිගත්ත නිසා. බොහෝ වෙලාවට මේ ආගමික අදහස ප තිබෙනවා. යාගමින් අදහස ැිමිෙන්නට ඕනේ හේතුව ඔබ දන්න සහට ගිල ගැලීම බගත් එක ඔබ දන්න බැබලි කවර කකන පහදර දු නිෙසා නමුත් ඔබට ගැලවීම ලැබුණේ ඔබ කරන ක්‍රියාවන් නිසා නොවේ ඔට ගැලවීම ලැබනේ ස්වාමයෝ යේසුස් වහන්ස ඔබ පිළිගත්ත නිසා. ඉිනිසා උන්වහන්සේ පිළිගත්ත කෙනෙක් උන්වහන්සේ කවදාවත් එකනාව අතර නැැ. ඒනාගේ නාමය. ස්වර්ගේ ජීවන පොතෙවුන් වහන්සේ මකා දමන් නැහයට හේතුව ඒ කනා Yesෙසුස් වහන්සේ ස්වාමින් වහන්ස පිළිගත්තනෙසේ මනුෂ්‍යන් නව මැවිල්ලක් වී සිටින්නේ. මෝතක් කල්පනා කළ බලන්න මරණය බලය කොයිතරන් බලවන්තයිද. ඒදමියනේදී ආදාම් කළ එක වැරද්දක් නිසා මුළු මිනිස් සංහතියටම පාපේ ස්වභාවය ඇතුළත් වනා. පිෂ්ට මනුෂ්‍යෙක් වුණන නඇතැබි කින්නේ මරණය ස්වභාවය නම් හරි බලවන්තයි කළට කියන්න පුළ මරණය ස්වභාවය හරි බයානකයි කියන අපට අදහසක් තිබෙනවා. නම ඊට වඩා හාත් පස වෙනස් අපි මොහො තක්කල්පනා කළ බලන්න. දෙවියන් වහන්සේගේ ජීවනය කොයි තරම් බලවන්තයිද. දෙවියන් වහන්සේගේ ජී මරණයට වඩ කොයි තරම් බලවන්තයිද. Yesෙසුස් වහන්සේ මැරුම් කෑව ඒත් උන්වහන්සේ මරණය පරාජය කරමින් තුන්වෙෙන දවසේදී මලවුන්ගේ නැගිත්තා අපට පුළුවන්නන් ඒදී වටහා ගන්න ඕු ෙසුස් වහන්සේ මරණයට පත්වී උන්වහන්සේ මලවුන්ගේ නැගිත්තා තැන් වහන්සේ මට නවජීවනයක් දීතිබෙන්නේ මාගේ තිබුණ අන්දකාර භාාවයවඋන් වහන්සේ නැතිකර උන් වහන්සේගේ ආලෝකයේ මාතුට උන්වහන්සේ තුරළත් කරතිබෙනවා ලෝක බලය අන්ද කාර බලයට වඩා පලවන්තයි. අපි මේ කාමරය ගත්තාම අන්ද කාර ඇතිබිෙනට පුළුවන් නමු අලෝකයේ අපි විවර කරපුහම නැත්තා අපි තෝචෙලියක් ගාපුවාම එක පාට දන්නවා අන්ද කාරීවත් වී යනො කියර. ඒ වගේම තමයි අපේ ජීත තිෙන අද කාරභාවය සම්පූර්ණයම නැතිවුණා. අන්ද කාරභාවයක් අපි ජීතය තිබුණ ඒ ස්වභාවය ඒ පාපිෂ්ට ස්වභාවයක් ඊ මරණය ස්භාවය සදාකාල මරණය ස්වභාවය අපතුළ තිබුණ නමු දේසු වහන්ස පිළිගත් ඇෑම් පසුව උන් වහන්සේ පැමිණ ඒ අන්ඩකාර බලවේග සියල්ල උන් වහන්සේ වත්කරමින් දැන් උන්වහන්සේ අපතුන් රජකං කරමයේ සිටින්නේ. දැ යක්ෂ ආත්ම පැමිණෙන විට එ අය දකින්නේ ඔබගේ නිවස දැන් හිස්ව නොවේ සිටින්නේ. තිබෙන්නේ ඔබගේ නිවසේ දෙවියන් වහන්සේ වසි කරන. ඒ යක්ෂර කිසිවක් කරන්න බැහැ. ඒ කික්රන්න ැ ේජීත හෙතු යක්ක්ෂ නවා ටි ටයිල බලන මේ මනුෂ්‍යයන ගලෙම ලබා ගත්ත කෙනෙක්. මේ මනුෂ්‍ය තුළ ආලෝකෙ තිබෙනවා මේ මනුෂ්‍ය ෙසු වහන්සේ ස්වමින්න් වහන්ස පිළිගාත නිසා මෙ මනුෂ්‍යගේ ආත්මය ස්වමින් වහන්සේගේ ආත්මය සමඟ එක්වීර්තිබෙන්නේ. අපි ඒ පදේ බලමු පළමනි කොරින්තිිපොතේ හයවැනි පරිච්චයදේ දහත්වවෙනි පද. පලමනි කොරීන්තිපොතේ. හය පරි්චිද ද හත්වෙනි පදේය නමුත් ස්වාමීන් වහන්සේට එක් වූ තැනැත්තේ එක ආත්මය එක ආත්මයක් ඉතා වැදගත් එක කියන වචනය වැදක දැන් ආත්ම දෙකක් නොවේ තිබෙන්නේ. මගේ ආත්මයක් ස්වයින් වහන්සේ ආත්මයත් ආත්ම දෙකක් නොවෙේ අපි ගැලව ලබා ගත් මොහොතේ දීම උන්වහන්ස පත් අ ඩංගුවට ගත්තා නැත්ත උන් වහන්ස පස් සමඟ එකඟවුණා උන් වහසේ. ඒ තර දුරට ඔට කියන්නේ මම ඔබ තුළ වාසය කරමින් අපි එක ආත්මයක් වී සිටින්නේ. මම ඔබ තුළට රැතුල වී ඔබ මාතුළට රැතුල් වී දෙද අපි එක ආත්මයක් වී සිටින්නේ දැන් ඔබ දෙන්නෙක් නොවෙයි. යු වහන්ස සබ දාලය නැහැ උවහසට දාල යන්න බැබුවව එයට හේතුව දෙවියන් වහන්සේ සමඟ උන්වහන්සේ ගිවිස්මක් ඇති කලා අප වෙනුවෙන්. වහන්සේ රනයට පත්වී උන්වහන්සේ මලවුන්ගේ නැගිට උන්වහන්සේ මුළු මිනිස් සංහතිය සමඟ ගිවිස්සමකට ඇතුලන්න මොකද මේ ගිවිසු අපේ ගිවිසු මේ කොන්දේසයක් තිබෙන අප පැත්තය. මේ ගිවිසු මේ ලකයක්ම උන්හන් ිවිසු මක් සෑදවා ොකක්ද මේ ගිනිසුම යමෙක් උන්වහන්සේ පිරිගත්තොත් උන්වහන්සේ ඒ අයට බලය දෙලවා. යෝහන් එකේ දුලා හැසනාකර දෙබෙන්නේ යම් කෙනෙක්. Yesෙසුස් වහන්සේව පිළිගත්තොත් උන්වහන්සේ ඒ කෙනට බලය දෙනවා දෙවියන් වහන්සගේ පුත්‍රයන් වෙන්න. යමෙක්කඋන් වහස පිගත්වන අපපට තිබෙන් උන් වහස පිළිගන්න අපි කවුරු හෝ වේවා. අපි අන්ත පාපිෂ්ටෙක් වෙනට පුළුවන්. අපට කවදාව කියන්න බැහැ ම තර නර්මිනියේට ොවෙයි. හද පවලට පදුුණන කෙ ම ආහලා වගේ නෙවේ මේ පුද්ගලයා වගේ නෙවේ මටයිතින් ඔය ගැලවීම කියරදේ මට අආදාල නැහ පාපයට සහ කෙනෙේ මට වැඩක් නැහැට හෙතු මනන්ගේ අරමනුෂ්‍ය වගේ ම පාපයක් කරලා නැ අරමනුෂ්‍ය කරදේවල් මම කරන්න ැ මගේඉතින් අතින් සුළුසුළු දේවල් වෙලා තිබෙන නිසා මට අවශ්‍ය නැහැ ගැලවීම. නැෑ අපි සිරු දෙනාරම ගැලවීම අවශ්‍යයට හේතුව අපේ පාපය නිසා නොවෙයි. අප තුළ පාපිෂ්ට ස්වභාවය තුළින් දම පිපදුනය පාපයක් කරපුුණ සනමය පෞකාරෙන් උුනේ අපි. අපි එක්කෙනෙකවත් පෞකාරෙන් ේ පාපයක් කරුණ සනවේ නමු අපි පාපිෂ්ට ස්ොභාවෙන් ඉපදුන නිසා. පාපිෂ්ට ස්වභාවයක් අපතුළ තිබුණ අපි හරවමු ගීතාවලිය පනස් එක්වැනි පරිච්ෂේද සඳහන් කරතිබෙන්නේ පාපිෂ්ට ස්වභාවයක් ඇතුවයි අපි මවකුසේ දීපදුනේ පනස් එක්වනි පරිච්ෂේදේ පස්සනි පදේ. බැලුවමැනව ම අයිතුකම සහිතව සාධනු ලැබීමි මගේ මෑනියෝ පාප සහිතව මා ගැබ් ගත්තාය. මගේ මව පාපස් සහිතවයි ගැන පාපිෂ්, ස්වභාවයක් මට තිබ නොට පෞ්කරන අවශ්‍යතාව ඇතිබ නෑම පාපිෂ්ටෙක් වෙන්න. මං පාපිෂ්ටයෙකු නහැම පව්කරපු නිසා පව්කරපු නිසා නොවෙයි ම පාපිෂ්ටෙකුුණේ මගේ උපතින්ම. මවගේ කුසේ මම පාපිෂ්ටේ කැටටයි සිටිය. ය අපට කිය බැෑ මේ හොඳ නුෂ්‍යේ. න ර් මු්‍යයෙ මේ මනුෂ්‍ය ඒතර හොඳ නු්‍යක් නිසා මු්‍යයණ ගලි මවශ්‍ය නැහැ දන්ගේ සුස් වහන්සේ කාලය පවාපි දකින්නේ යුදවරුන්ට එයා ආගමි කලෙස ජීවත්තු නිසා කවදාවත් විශ්වාස කරේ නැහැ. යසුස් වහන්සේගේ ක්‍රියාව නැත යෙසුස් වහන්සේ කළ ඒ ක්‍රියාව කවදාවත් විශ්වාස කරන ඇයඇ සුළු කරයි යකිව නැහැ අපි ෙසුස් වහසේෙනද ශ්වාස කන අප හොඳ මනුෂ්‍ය අපි ඒතර ර්ක මනු්‍ය නොව. දහ ක නොවතන් තිෙන්නේ අපට අවශ්‍ය කරන්න ගැලවීම අප ගැලීමම ලබාගත්තා හම අපි ලාගන්න කොමදඋන්හසේ ආත්මය ැලීම ලාගත්තාහ අප ලබාගන්නම කදද සදාකාල ජීවනය අප තුළට ඇතුල් වෙනවා. ද මේ සදාකාල ජීවනය තුළ අප පොළොවේ ගැලේම ලබාගත් දවසේ පටන් ඒ නව ස්වභාව ලැබුණු දවස නම්ම අපි සදාකාල ජීවනය බුක්තිවිඳමින් සිටින්නට ඕන. මරක්යි ුක් තිදිෙන මරක්කය කියන්න වූ ොමැති මරණයෙන් පසුව. එක හොඳද දෙයක් කාටත් නිදහස් කැමැත්තත් තිබෙනවා නමුත් අපි සත්‍ය දැනගත්තා හම සත්‍ය අප ව නිදහස් කරයි. සැබැහැවූ වචන අපි තේරුම් ගත්තතාහම ඒ වචනය අපි දැනගත්තතා ඇම පසුව අපට කියන පුළුවන් ඔවු බොම දැන් නිදහස්. ඔහ ස්වාමින් වහන්ස මාව නිදහස් කර තිබෙනවා. මං විශ්වාස කරනවා, මට නව ජීවනය අත්තිබෙනවා මං අලුත් මනුෂ්‍යයෙක් මගේ පරණ පවුන් වහන්සේ සම්පූර්ණෙන්ම මකාදමා උන් වහන්සේ වසිියල්ල මගේ ජීවිතය නිවත් කර තිබෙන්නේ. ඒ පාරණ මගේ පව්පමණක් නොවේ උන්වහන්සේ මගේ පාපිෂ්ට ස්වභාවය සම්පූර්ණයම උන්වහන්සේ ඉවත් කර තිබෙන්නේ. සමරකායිතන්නේ මට පාි ස්භාවකඋත්තිබෙනවා ඒ වගේ මගේ පර මනුෂ්‍යයක්ත්තිනවා මගේ ම දැ අලුත් මවිල්ලකුත් වීතිබෙනවා ඇති ම මගැතින් වැදදි සිද්ධත් වෙනවා වගේ මග ඇති හොඳ දෙේව සිද්වෙනවා දැ. ස්වභාවේ නැවේ ඔතන ප්‍රශ්නය වී තිබෙන්නේ. අපි කැමැත්ත පාවිච්ච කරන වැරදි ලෙස්සයි. ස්වභාවේ ප්‍රශ්නයක් නැහ. ඔබ දැන් අලු ස්වභාවය ඇතිබෙන්න්නේ. ඔබ නව මැවිල්ලක්තු සිටින්නේ. ඔබ නව මැවිල්ලක්තු සිටින නිසා බට දැන් පරණ ස්වභාවයක් නැහැ. ඔබගේ ආත්මික මනුෂ්‍ය තුළ කිසිමභාපයක් නැහැ. ඔබට තිබෙන ඔගේ ප්‍රාණය රක ගන්න, ඔබ තිබෙන් ඔගේ ශරීරයෙන් හරි ලෙස ක්‍රියා කරන්න, ඔබගේ ප්‍රාණය ඔබ දිනපතා ඔබගේ ප්‍රාණය ඔබගේ මනස දිනපතා දෙවියන් වහන්සේ වශචනය තුළින් ඔබ වෙනස් කරමින් සිටින විට ඔබට පුළුවන් කමත් තිබෙනවා මේ ශාරීරිකව ගමනත් හරි ලෙස ගෙන යන්න. තය ඔබට අවශ්‍යාවක් නෑ දෝශාරෝපනය ජීතය නේ මට වැරදි තුල් ලකාවාම වැරදයක් කරා ම අරදේ කරා බොහෝ මනුෂාව ජීවතයෙන් දෝෂාරෝපනය. ඒ වාස පිගත්ම පසුවත් ඇ නිතරම සිටින්නේ ෝ ාරූපනයේ මට පැහැදීමක් නැහැම ම ගැලීම ලබාගත්ත කෙද නැදයට හේතුව මට නොයකොත් සිතුවිලි අදහස් වැරදි අදහස් මට එනවා. ඉ සමං විශ්වාස කරන්න මගේ අදහස්මං වැඩිකොට විශ්වාස කරනවා දේබ වචනයටත් වඩා. මගේ සිතුවිම වැඩිකොට විශ්වාස කරන දේව වචනයටත් වඩා. මට අවශ්‍ය කරන්නේ මගේ සිතුවිලි දෙවියන් වහන්සේගේ වචනය තුළි නේවා ශුද්ධ පවිත්‍ර කරන්න මට පුළුවන් යේදී කරන්න දින පතා මට ඒදක් කරන්න පුළුවන් ඇත්ත මම නිතරම දෝශාරෝපණය ජීවත් වෙන්නේ උන්වහන්සපට කිය දෂාරෝපය ජීවත්වෙන්නේ කිය උන්හන්සට කියන්නේ ඔබ ලෝකෙන් ජයගාත් කෙනෙක් කියලා ඔබ ලෝකෙන් ජයගාත් පුද්ගලයෙක්. පරාජිතයක් නැවෙයි ඔබ ලෝකෙන් ජයගාත් පුද්ගලයෙක්. නිතරම ඔබ වටහගන්න ලෝකෙන් ජයගාත් කෙනෙක් ෝක ජයගාත් කෙනා කියලා කියන්නේ මම ලෝකයාට ඇබැයි වෙලා සිටිය නැතන් ලෝකෙන ම ැබ වෙලා ටියේ ලෝකයා නැත්ත යක්ක්ෂය ම පාලනය කරමින් සිටිය යක්ෂය මගේ ස්වාමින් සිටියේ මංවානෙක් ලසයි සිටියේ නමු දිනක් යම් දෙයක් සිද්ධ වුණා. සභාව කියන වචන දන්න ොමකත්තේ රුම සභාව කියන්න වචනය අපිතන්නේ ගොඩනැගිල්ලක් කියලා නැත්ත අපිහිතන්නේ මොකක් හරි ලකුණක්හරරිගල සභාක කියන වචනය අර්ථයෙන්න්න මෙය. ලෝකෙන් උන්වහන්සේ උදුරාගත් පුද්ගලයන්. එකඇන්න ඔබ සුස් වහන්සේ ඔබගේ කැමැත්තෙන් යෙසුනී මාතුරට වඩින්න මං විශ්වාස කරනවා Yesෙසුස් වහන්සේ ඔබ වහන්සේ මංවෙනුවෙන් මලයක් ගෙව්ව ඔබගේ ප්‍රකාශනය ඔබ කරපු වෙලාවේදීම දෙවියන් වහන්සේට අයිතියත් තිබුණා ඔබ ලෝකෙන් ගලවන්න. උදුරාගන්න යක්ෂයගෙන්. අපි දැන් වහලුන් ලසෑ සිටිය. කවදාවත් කිසි කලක උන්වහන්සේ බලහත් කාරකමෙන් කෙනෙක් ගලවන්න හැ. උන්වහන්ස දුොරට තට්ටු කරමින් සිටි නිතරම. මට අවස්ථාවත් දෙන්න ඔබතුරට ඇතුළ වෙන්න. යක් ෂතමයි බලහත් කාරකමෙන් දේවල් කරන්න නවතුන් වහන්සේට උන්ද ගති ගුණ තිබෙනවා. උන්වහන්සේ කවදාවත් බලාහත් කාරකමෙන් නේ ම ගැලිීම ලබාගත්තේ බලාහත් කාරමෙන් හවෙල් හවාල් කෙන මාව ගෙන ගියයම් තන ම ලාහත් නෑන. දෙවියන් වහන්සගේ ගැලවීමේ දවස නියම කර තිබුණා. මේ පොළොව ආරම්භ කරන්නටත් පෙර උන්වහන්සේ දැන සිටිය ඔබ ගැලවීම ලබාගන්න කවදාද කියලා. උන් වහන්සේ දන්නවා කී දෙෙක් උන්වහන්සේ වචනය පිගන්න වාද උන්වහස වචනය ප්‍රතික්ෂය කරනවාද. උන්වහසුදරම දන්නවා. එති අපි නැහැ එපා බැහැ කියලා නමුත් දිනක් යම් දෙයක් සිද්ධ වුණා. ඒ සිද්ධ වුණ දේ තුළින්. න ැල්ලක්ුණ පරණ දේවල් පේජීවිතයෙන් සියල්ල පාවීගීන් මෙන්න සියල්ල අලුත්තුනා පේජීවිතය. සියලු දේවල් වෙනස් වනා සිරු දේවල් උන් වහන්සේ වෙනස් කර සහමුලින්ම සම්පූර්ණයෙන්ම. ඉතින් අපේ ගැලවීම කවදාවත් බලහත් කාරකමෙන් සිදුවවෙන්නේ නැහැ. ගැලවීම අපි කැමැත්තෙන් ස්වාමිණී මාතුලට වඩින්න. අංවිශ්වාසකරන ඔබහන්සේ මගේ ස්වාමින්න් වහන්සේ කියලා. බේද පකාශ කර බොහතේදම උන්වහන්සේට ඔබ අවස්සර දුන්නා. යක්ෂයාගෙන් ඔබ මුදවන්න අපි හරවම කොලෝස පොතට කොලෝසි පොතට හරවා අපි එකේ දාත්තුන්වැෙන පදේකවම්. ඔබ අවසර දුන්න දෙවියන් වහන්සේට ඔබේගේ ජීවිතයේ ගලවන්න. ඔබඔ මොදවන්න ඔබ නිදහස් කරන්න ඒක බලයන්ස දුන දෙයක් නොවෙයි නමුත් ඔබගේ කැමැත්තෙෙන්ම දෙවියන් වහන්ස කවදාවත් බලෙන් කිසිම දෙ අපගෙන් කරව ගන්න නැහැ. උන්වහස නිදහස් කැමැත් අද්දී තිබෙනවා. අපි ඒ හොඳට ම දන්න දෙයක් තමයියට හේතුව දෙවියන් වහන්සේ ඒදමුේනේදී ආදාම්ටත් ඒවාටත් නිදහස් කැමැත් අත්දුන්න. උන්වහන්ස ඇවිල්ල කිව නෑ මෙ සරපය අ ගණන්නෙපා අත ගණ්ෙපා නැත සරපය උන්හන් සරන්දම නෑ උන්හසේ ඒ අත් නිදහස් කැත් අත්දුන්න. උන්වහස කිවේ මේ ගහෙන් කන්න එපා. හසකදැකිවන් වහසව ේද මන්න තිබෙන ඕන හ අහකින් ඔබ කන්න. නමුත් මෙන්න අංගොඩ දහස් දී තිබෙන ඕන දෙයක් ඔබ කරන්න න එක දෙයක් මංගට කියා දෙන්න මේ ගහෙන් පමණක් ඔබ කන්නේපා. ඉති ඒ කන්න ඔන්න මෙන්නවාගේ සිේ වෙලා දෙවියන් වහස ඇවිල්ල ගැහැව නහැ පරක් නවත්තන් මංගබට කිව ැද. ක්‍යපවේ ගහෙ නෑ දෙවන් අන්හන් මනුෂ දහස් කැත්ද . <rest> <informative> <murder>. <inaudible> <Fed Après carro messaging> න්හන්ේ මනු්‍යම සසාත තිබින්නේ රබෝ හැට නවේ උන්හසේ බොත්තාම බනය නව න්හන්සේරන නු්‍යය ජීතල. මනුෂ්‍යාවඋන් වහන්සේ මැව්වේ උන්වහන්සගේ ස්ුරූපයයටයි උන්වහන්සගේ සමානත්්‍යයදාය. දෙව දූතියන් හා සමාන වනොවේ දව දූතියන්ට කරන්න පුළුවන් දෙවියන් වහන්ස කියන දෙ පපණයි. යක්ක්ෂ දෙව දතය ැටයි සිටියේ යක්ක්ෂ දෙවියන් වහස විරුද්ධව කැටිකාර කකර උන්හන්ේ ක්ෂාව පන්න ගත්ත කලිමසරගේ. න්හසට අ කීකරන වෙලාවේදීම කෙලින්ම යක්ෂ පන්න ගාත. ඒවාගේ උන් වහන්සේ මනුෂ්‍යාව මැව්වේ උන්වහන්සේගේ ස්වරූපයටය. මනුෂ්‍යන් සමඟන් වහන්සේ මිත්‍රක ඇති කරන්න කැමති ඒ උන්වහන්සට බැහැ දේව දූතියන් සමඟ මිත්‍රකා ඇති කරන්නයට හේතුව උන් වහන්සගේ සමානත්්‍යත වුන් වහසව මවාතිබෙන්නේ. උන් වහන්සට පුළුවන් අපස් සම කතා කරන්න. ට ලුවන්ද ූම්ියයකුත් තා කරන්න අප හිතනෑය අතා කරන්න. ලං වෙන්නත් කැමැති නෑ. දෙව දූතියන් හරි බලවත් නමු දෙවියන්හසේ බැහැ ේව දතියන් සමග සම්බන්ධ වෙන්න. නමුත් මනුෂ්‍යන් සමකූන් වහන්සේ සම්බන්ධ වෙන්න කැමති. එනිසායි උන්හන්සේ මනුෂ්‍ය වෙතට ඇවිල්ල සෑම දවසක ඇවෙල්ල සම්බන්ධකමක් ඇතිකරා. දෙවියන් වහසේ රෝමණාවත් තිබුණ මනුෂ්‍යන් සමග සම්බන්ධ වෙන්න උන් වහසට පුළුවන්. අප පුළොන් අලියෙකුත් සමග සම්බන්ධ වෙන්න බෑහ. කොමටත් බෑ නමුත් උන්වහන්සට පුළුවන් අපත් සමඟ සම්බන්ධ අපට පුළුවන්න් වහන්සමක සම්බන්ධ වෙන්න. උන්වහන්සේ මනුෂ්‍යාව මැව විශේෂ පුද්ගලයේ හැටියට. අපි සාමාන්‍යය වන්දුුර ජාතියක් නොවයි තහුඳ වන්දුරු ජාතියක් නොවෙයි අප රගන්වල තිබෙන හැටියට නැහැ අපි වොදුරු ජායන් නෙවෙයි සතුන් නෙවෙයි අපි දෙවියන් වහන්සේ ස්වරූපෙන් මවා තිබෙන දෙවන් වහන්සේ මනුෂ්‍ය අපී. එනිසා ඔබගේ ගැලවීම ඔබ වටාගන්න වටිනාමගේ ගැලීම කොයි තරම් වටනා කාරණාවක්ද. කොලොස්සි එකේ දහත් වුණ අපි කියවමු. ප්‍රයාණන් වහන්සේ අන්ධකාරය බලයෙන් අප මුදා තමන් ප්‍රේමයේ පුත්‍රයණන්ගේ රාච්චයට අප පමුණවා ගත්සේක. ඔ අන්ද කාරයුන් වහන්සපව මුදවා උන්වහන්සේ ප්‍රේමේ පුත්‍රයන් වහසේ තුරට උන් වහසප ඇතුළත් කර තිබෙන්නේ. අන්ද කාර බලයවේ මන්හස මුදවගත ක ුන්හස පුළුවන්ම අතමනේ දව් කරන්න. ිවරදුන්න ස්වාමිනිි තරට වඩින්න මං විශ්වාස කන ේසුස් වහන්සේ ස්වාමින්න් වහස. ඔබ දා කියපු දවසේදී ඔබ යක්ක්ෂ්‍යාව ප්‍රතික්ෂේප කළා. ඔබ යක්ෂාව එපා කලා ඔබ ඒසුස් වහන්සේ ස්වාමින්න් වහන්සේ කීපු මොහොතේ දීම යක්ෂයට බැරිවුණඒ මොහොතේ පටන් ඔබගේ ජීවිතයේ පාලනය කරනයට හේතුව ඔබගේ නිදහස් කැමැත්තෙන් ඔබ ප්‍රකාශනය කළ දෙවියන් වහන්සේට අවසරයි දැන් ඔබ තුළට වඩින් නොබතුට පැමිණෙන්න්න. ඔබ සමඟ සභායකම් පවත්වන්න. ඔබ සමඟ ලංවී ඔබ ශුදාාත්මෙන් පුරුවන්න උන් වහන්සේට භ අවස්ථාවත් දුන්න නැත්ත අවස්සර දුන්නා ඔබෝ නව මැවිල්ලක් කරන්න පාරණ දේවල් සියල්ල පහවී ගීන්ති වෙන්නේ. ගැලවීම කිය ඇතරම ලුණු ගෙඩියක් සුද්ද කරනොවාගේ නොවෙයි. ප අපිතන්න්නේ ලුණුගෙඩිය සුද් කකර සුද්ද කර කකාදර දවසකට නැනෑ. ගැලමි කියන්නේ ඉබේම සිදුන දෙයක්. රුව පදනායි කිය කල කියැන්නේ සම්පූර්ණ දරුවෙක් ඉපදුනා. ඒවාගේම තමයි ඔබ නැවත ඉපදුනා හම ආත්මේ ගොපතක්කබ ලබාගත්තාම බ සම්පූර්ණ කෙනෙක් හැට ඉප දෙන්නේ. ඔබ තවමත් බලන්ින් හැ කවදද ඉප දෙන්නේ කියලා කවදද මේ දරවා ඉපදන්නේ කියලා. දැන් අම්මා කෙනෙක් හොඳරම දන්න දරුවෙක් ඉන්නවේ කියලා ඒවාගේම ඒ දරුව ඉපදුන දවසිනම් අම්ම කවත් බලන්න අනෙකෝ දුවකෝ දරුවා දර්ද නැනෑ දරවා ඉපදුනා සම්පර්ණ දරුවක් ඉපදුනා. ඒගම තමයි ඔබ ගැල්ලීම ලබාගත්තාම බ සම්පූර්ණ කමෙන් ඔබ දෙවන් වහන්සේගේ ස්වරූපයට උන්හසේ ඔබෝ මවා තිබෙන ප්‍රකාරයටම ඔබ දැන් ඉපදුනා. අලුත් උපතක් දැන් ඔබට තිබ නූපතක් පරණ දෙවල් සියල්ල පාවීගීන් තිබෙන්නේ මෙන්න සියල්ල ඔබේ ජීවිතය අලුත්වී තිබෙන්නේ. තින් යක්ෂයා ඔබ පාලනය කරමින් සිටියේ ඔබ ලෝකයායටට බරවෙලා සිටියදී. ඔබ හස ස්මන් වහස පිරි ගත්තාව එ එක ඔබ ස භාවට කිය නැත්තම් නැතම් මේ බස්ස අතර කවර එකන කොට සු භාරචිකිවවා ඔබ ිහිල් ෙදර කියව්වා ඔබ යාත්නා කලා බ ගලේම ලබා ගත්තා කවර එකෙ කොට ේදකව නැ බ ගු ැස්ලීමට ිහිල් ෝ නැතම් ඔබ කිතුනේ කමුණ ැතින ඔබට දෙවියන් වහන්සේ ප්‍රකාශ වුණ ඇවිල්ල ඔබට උන් වහන්සේ යම්විදික ඔබට කතා කලා ඔබට ස්වප්නක වන් වහන්ස ඔබදැ ඇ. කරද ඔ ජීත සිද න තුලින් ඔබ සු වාන්සිට අවසර න්න ඔට ගැලීම ලබා දෙන්නේ. මරණයෙන් උන්වහන්සේ ඔබ ජීවනට ඇතුළත් කර තිබෙන්නේ. මරණයෙන් ඔබ ජීවනට උන්වහන්ස ඇතුළත් කරබ. අපි හරවමු යෝහන් පස්වැනි පරිච්චේදේ විසි හතරවෙනි පදිය. යොහන් පස්සනි පරිච්චේද විසි හතරවෙනි පද. ඉතා වැදගත් අපගේ ගැලවීම වටහා ගැනීම. ගැලෙම මහි ද නවේ ඔව හරිගයා දැ ුදරගයාාම නිද නස්කාකර පපලද දවන් හන්සේව උඳටම මට ගොටහ ගන්න පුළුවන් මත් තිබුණා මට මොකක්ද වගේ දැනුා නමු තාතිී ගෙදරපුම අර සෝඩ බෝතලනිකින් බැස්වාගේ ඔහේ නිකංආයි මලානික ජීවිත ගත කරනය එක. ඒ ජීවිත නොව උන්හන්සේ කියන්නේ දවස්තුන්සේ හැට පහම. මේ පොළොවේ ජීවතන අන්තිම හුස්ම දක්වා ඔබට පුළුවන් කිතුනුවේ ලෙස ජය ග්‍රයි ලෙස ජීවත් වෙන්න. ඔබට පුළුවන් එක තාව කාලික ජීවනයක් නැවේ ඔබට උන්හසේ දුන්නේ සදාකාල ජීවනය. සදාකාලා ජීවන ඔට ලැබෙන්ට් ඇන්නේ ඔබගේ මරණයෙන් පසුවන් නොවෙයි. සදාලා ජීවනය ඔට ලැබුණවුන් වහන්සේ මරණය ඔබ විශ්වාස කරපු නිසා. න්හන්සේ නවත නැගතීම ඔබ ශ්වාසකර නිෙසා ඔබට සදාකාල ජීවනය ලබාගන්න පුළුවන් කමත්තිමන. ඔබ සදාකාල ජීවනය ලැබුණ. Yesෙසුස් වහන්සේ ස්වමීන් වහන්සුම් පිලිගත්තාම. ඉති ඔබ තමත් මරණය තුළ නොවේ සිටින්නේ නමුත් ඔබ ජීවය ලබා ගණය සිටින්නේ විචිහතරවෙනි පදයප කියවමු.ක්ක්. උලට කිය සබවක් සබවක් නොබලාට කියවේ කැනු වහසකිවේ මෙන්න මේ නිසකවම ඔබට කියන මේ දේට ඇන්කන්දෙුන්හන්ස තාවක් කියැ තුන සබවක් සැබවක්. ඔඋන් වහස දනක ම මරක සැෑවක් මක කිය ත අවතන්හස කිය කාරන නමුත් වහසේකිව විශේෂ කරණාවලුන්හසකිවේ සැබවක් සබවක්බතාවක් මෙන මේට ඇංකන්දෙන් ඉතා වැදගත් ඔබට මේ මා කියන දේ සත්්‍යයි. මේ ඔබේගේ ජීවිතර වැදගත් කාරණාවක්. ඒ කියමු මාගේ වචනය අසා මායවූ තැනැන් වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ ඔහු විනිශ්ෂයට පත් නොව මරණය කරෙන් ජීවනයට පැමිණ සිටි. ඔවු මරණයෙන් ජීවනයට පැමිණ තිබෙන්නේ. ජීවනය ලබ මින්නමල් සිටින්නේ. මරණයෙන් ජීවනයට. මරණයෙන් ජීවනයට සදාකාල ජීවනය මාගේ වචනයට ඇහුන්කාන්දී. උන්වහන්සේ කෙරේ Yesෙසුස් වහන්සේ කර අප අදහන විට උන්වහන්සේ කියන්නේ ඔබට කිසිම දඩුවමක් නැහැතවත්. විනිශ්්‍යයක් නැහැ. දෙවියන් වහන්සේ බෝ විනිශ්ක කරට නන්තිම දවසේදී. ඔ ඔබ ගැලීමම ලාගත්ත නැද්දේ කියලා ඔබ දන්නත්තම් ඔබ දැන්ගැලීම ලාගත්තයි කියලා එදා දවසන ලග හම ගලීමම ලාගත් ැද කියල බලන් ඉන්න අනේස්වාම මගේ නම කතා කරයිද කියලා ලගන්නන්නේන් වහස ජීවින පොටඇරල ලපුහම අනේ මගේ නම කතා කරයිද කතා කර දැන නැනන. උන් වහන්සේ පිළිගත් මෝතේදීම් ඔබ දන්න ඔබගේ හදවතන්ම. ඒසු වහසේ ස්මන් වහසල් පි දවසේ ඔබ දන්න ඔගේ හදව ම ගැලීම ලබා ගත්ත කෙනෙක්. ං ගලම බාගත්ත කෙනෙක් ඕහ මගේ නාමයඋන් වහන්සේ ීවන පොතේ ලියා තිබෙන බවමං විශ්වාස කරනවා. ඒ ගන මට සැකයක් නැහැ. මේ ජීවිත කාලේම ගත කරන අතරතුර මට සැක සත සිතුවලෙන් පුළ මංගැලීමම ලබා ගත්ත කෙනෙද නැද කියලා. ඒ සිතුවිලි ඔබ තෙරුම්ගන්නට ඕන දෙවියන් වහන්සේ විසින් ඔබට ගෙන දෙන ඒ සැකස්සාත සිතුවිලි නොවෙයි යක්ෂය ඔබ විල දොශාරෝපනට පත්කන ඔබ ගැනීම බාගත්තේ නැහ ඔබ කරපු දයි ඔබට කවවාදාවත් මෙ මේ ගැික් ලැබෙන ෑ බර කරන්න බ සභාවරග අත්වනවා නමස්කාර නමුත් ඔබ බොරුකාරයෙක්. සතුරඇවෙල්ල ඔබේ කනට කොුරන්නට ඔ බොරුකාරේ මොක ද බගේ ොෝව ම බොරුකාරෙ ති ොර කරන්නද. මුකන් කරගල් ඔබර මොක් කල දෙයක් ඔබ කරමින් සිටින්නේ. ඔබ කාගේ හඬට ඇහුම්කාන් දෙන්නේ. සතුරාගේ හඬටද දෙවියන් වහන්සේගේ හඬටද. ඔබගේ යහපත් ඇඩෙ රග හඩට බැහම්කාන්න්න තන් ගුරුකයාගේ හන්ට බැහුම්කාන් දෙන්නේ. ගුරුකයාගේ හඬස් සමඟ අපට සම්බන්ධයක් නැහැ. අපට තිබෙන්නේ අපගේ යාහපත් එඩේ රගේ හඬඩ අසන්න. යෝහන් දහනි පරිච්ේදේ විසි හත්තවෙනි පදශනාක තිබෙන්නේ මාගේ බැටලුවන් මගේ හඬ අසයි කියයා. උන්හස ැටලුවවෙත් න්හන්ස හට අසන්න. ඔබ තෝරගන්න මං උන්වහන්සේ හඬ පමණයි අසන්නේ. මං උන්වහසේ හට පමණ අසන්න දැ මට හඬවල් කීපයක් ඇසෙන්ට පුළුවන්. මට හඬවල් කීපයක් ඇසන්නට පුළුවන්. පුතා දන්නවා තාත්ත හඩ මොකක්ද කියලා තාත්ත වාගේන කට්ටයන්න පුළුවන්. පුොත පොඩ මටෙන්න ම ඔට ො ිර දෙදන්න න පුතාාවම ෙන්නේ කියලා ෑන ඒ මගේ තාතන මුෂ්‍ය ගේ මක වැඩක්ගන්න යන්න මගේ තාත්ම කතාකරපුවාමට උටම් දන්නවා. මගේ තාත්ත කරන්න මගේ ප්‍රෝජනය සඳහ මර්ගේ ජීවිතය මක් කරන්නේ. ගුරකය අඉන්න ගුරකයන් කතා කරපුම ඔබ ඇහු කන්දන්නෙන යක්ක්ෂ කතා කරන අපට යක්ෂා පට ෙල්ල කොදුරන්න පටගන්න එක දේවල් ඔබන වටිනා කෙනෙක් ඔබට කිසිවක් කරන්න බෑ. ට කිසිම දෙයක් ඔබේ ජීවිත හරින්න වත්තබන සියල්ලක්ම අසාර්ථක වෙනවා. න බයිබිලි සනාකගේ පියා සනාක්‍රති බෙන්නේ ඔබ අත තමන සියල්ලක්ම සහල වෙනවායි කියලා. බයිබිල සනාකති බන්නේඒ ඔබගේ පියා කතා කරන වචන ඔබට නම සතු රමකත කන්නේ ඔබත් තමන සියල්ලක්ම අසාර්ථක වෙනවා. තව කියන ති මේ සාර්ථ ගමනා ගම කරන මගතව හ ජීවත් වෙන්නේ. ඒ මේමගේ රණය දස ක්ව ජවතන මරල ගැනන් ව හොද ම දිවින් වවාසගන්නත් කැමති නමුත්ති මගේ භාරයා තනිවෙයි මගේ දරුවන් තනිවෙයි අේ අසරනව තත්වට පත්තනට මට මැරන්නත් කැම මැරනත් තාසනෑ. ම බයන්ජීවත්තෙන් දෙවන් හසට බහහින්ජීවත්තෙන් නව ජාතිබි වහස කියැනවට ඇදහිල්ලසා ප්‍රේමේෙන් ගමන් කරන්න. ස්වමින් වහන්සේ ප්‍රේමේ කෙරල් ඔබ ඇදෙහිල්ල තවන්න. ගේ ඇදෙල්ල උන් වහසගේ ප්‍රේමේකර තබන්න මනුෂ්‍යන්ගේ හඬ නොවෙයි යක්ෂයාගේ හඬ නොවෙයි ඔබගේ වාතාාවරනය තුළින් නොට හණ්ඩවල් ඇසින්නට පුුව නමුත් ඔබ තෝරග ටොන මගේ පියාගේ හඬ මෙන්න මෙයයි උන්වහන්සේ ප්‍රේමයයි උන්හසේ මගේ ප්‍රෝජනය සඳහැ මට කතා කරන්නේ උන්වහන්සගේ හන්ඬ පමණයි ම ඇහුකන් දෙන්නේ.මන් තෝරගන්න උන් වහන්සගේ හඬාසා ජීවත්වෙෙන්න්න. ස්වන් වහන්සේ කියන්න මෙතන ඉතා පැහැදි ලිබවන් වහන්සේ කියන්නේ. මං ඔබට සදාකාල ජීවනේදී බෙනවා එකනට කවදාවත් කිසිම දඬුව මක් පැමිණෙන්නෑ. විනිශ්ෂයක් නැහැ. දෝෂාරෝපණයෙන් ජීවත්වෙන් අවශ්‍ය නැහැ. නවතේ පද අපි කියමු. සැබුවක් සැබුවක් නුබලාට කියමි මගේ වචනය අසා මායු තැනැන් වහන්සේ අදහන්නාට සදාකල ජීවනය තිබේ, ඕ නිශෂයට පත්නව මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටි. ඕ විනිශ්යට කමදාවත් පැමිණෙන නැහැ. ඇයි! විනිශ්ය දවස ගැන මට නිසක කමති වෙනවා. විනිශ දවසේදී මදන්න මට කිසිම බයක් නැහැ. විිනිශ්‍ය දවස ගැන මට කිසිම් බයක් නෑ. පලවෙනි යෝහාන් පොතේ අපි හරුවේ පදේට පලවිණි යෝහන් පොතේ සහන් කරතිබෙන්නේ හතරවෙනි පරික්ෂයේදේ දහත්වෙන පදේ. පලවිනි යෝහහාන් පොතේ. හතරවෙනි පරිච්චයේදේ දහත්වෙනි පදේ අපතුළ ප්‍රේමය සම්පූර්ණව තිබේ නම් අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබේ නම් කවද පේමය දෙවියන් වහන්සේ. අප තුළ වාසේ කරමින් සිටි න අප තුළ ප්‍රේමය තිබෙන බව අප විශ්වාස කරන දෙකරම කියමු. ඒ තැන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයේ සිටින බැවින් විනිශය දවස ගැනන් නිසකම ඇතිව සිටීමේ විනිශය දවස කට නිසා කමින් සිටින්නේ ඒ මුන්හස තරගනිද ැද ම ඇතුල් වේද නැද මදන්න හොදේල් කලාහද මගේ ජීවිතය අන සමඟ වැති වැදදිවුණ හඳ මිනිශ දස ගැනට කවදත්මට බයක් නැහ. ඇය හොදරම දන්නවා දැන් ම ගැල්ලීම ලබාගත්ත කෙනෙක්. උන්වහන්සේ සිටින ආකාරයෙන්ම මම මේ පොළොවෙ ජීවත්්‍යන්නේ. අයි පරක්කි පදය කියවමු කරණ තුනක් ඉතා වැදගත් ඒ පදේ තිබෙන්නේ. අප තුළ ප්‍රේමේ සම්පූර්ණ තිබීම නම් ඔ අප තුළ ප්‍රේමේ සම්පූර්ණව තිබීම කැදගත් මාතුළ ප්‍රේමේ සම්පූර්ණව තිබෙනව ගැන ප්‍රේය කවුද දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ප්‍රේමයයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යන්ත්‍ර දෝශ්‍යාරෝපට පත්කරීමන වෙයි දෙවියන් වහසේ ප්‍රේමයයි! දිගටම කියවමු. . ඒ තැනැන්වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයේ සිටින බැවින්. අපිත් මේ ලෝකයේ සිටින බැවින්. අපිත් උන්වහන්සේ හා සමානව. නු ද ලපුවාම ඔබ ෙු වහන්සේ වගේ හැසර නබේෙන ඇම්ර නිපානේ නැහැ ම හේ මං ඔහ මමම්බයි බෙල පොඩ්ඩක්ව නැහැ ම යෙසුස් වහන්සේවාගේමයි. ඇයිඋන් වහන්සේ මාතුලයි වාසේ කරන්නේ දිනකක්නෙක ඔබ මගේ ෙසු වහන්සවාගේ මංක මාතුළන් වහන්ස වාසේ කරන්නේ. තඒ මනුෂ හෝ යක්ක්ෂයක වගේ ජීවත්න්නේ නඇත ෙු හන්සේගේද කට උත්තරයක් නැ ඒ මනුෂ මාදය බලකිවේ. හසගේ ජීවත්තන මක ඕ ස්තූතියි ඔබයෝදේ මගේ ජීවිත දැකපු නිසා. ඔ බැම්රෙන්ෙ ප ෝර කනෙක්ව ඔබගේ ජීත වෙන වබ වෙනස් විදිටයි ජීවත්තව නෑ බැම්මරෙන්න්න පාක් ඕම මොම ෙසු වහසවාගේ. ක්‍රිස්ට කියනන නැත ක්‍රස්්යානි කියන වචනය කියලා අදහස්වෙන්න ඇතන චටි කස්තුස්. කිස්තුස් වහන්සේවාගේ ජීවත්වෙන පුද්ගලයේක ඔබ. ක්‍රස්ටයානිිකන වචනය ඇත්තර මාර්ථය ඒකයි. චූටි කිස්ටුස් වහන්සේවාගේ. ්‍රස්තියානිිකිල නමේ ඇතටම ක්‍රස්තිානි ආයගෙන් පත්වුණු නාමයක් නොවෙයි. ලෝකෙ සිටිය මනුෂ්‍යෝ. ඉගුුණු දැක්ක. ඉගොල්න්ට ආරංචයක් ලැබුණ ඒගොල්ලෝ අන්තිියෝකි කියන ප්‍රදේශයේ ක්‍රියාපොතය සඳහන් විතිබෙන්නේ. එයායට ආරංචයක් ලැබන දිනක් Yesෙසු වහන්සේ ගමන්කරපු ආකාරය ෙසුස් වහසේ ක්‍රාකරපු ආකාරය යසුස් වහස කතාකර ප වාචන ෙසු වහසේ ලෙඩුන් සෝකරපු ආකාරය ඒ අය අසා තිබුණ. කවදාහර දවසයි ගොල්ලෝ බැලුවේ අපට පුළුවන් ෙසුවාහස හමුවන්න. දුර වැඩි අපට යන්න බැහ තරතුට ෙු වහස මරණයට පත්වෙල උන් වහන්ස ැතු ගිය. නමුතුන් වහසේ අසපු දේවල්. ඒ අය ගෙසිත ඇතුල්ලුණා. ඊට පස මේ ක්‍රස්තියානි මනුෂ්‍යයන්. ඒ මේ අන්තියෝ ප්‍රදේශයට ගිය වෙලාවේදී. මෙන්න ලෙඩුන් සුව කරමෙන් යන්න යෙසුස් වහන්සේ වගේ ජීවත්වී යන්න එයය අසපු දේවල් මෙන්න මේ අයගේ ජීවිතී තිබුණ. යැකිවවේ මෙන්න ක්‍රස්තියානියාය. කරිස්තුස් වහන්සේ ජීවත්වෙන ආකාරයෙන්ම මේ අය ජීවත්වෙනවා. ිදක් න මේ අයගේ ජීවිතරල ක්‍රිස්ටා නාමය ක්‍රස්ටානක කෙනෙක් නොේ දැම්මේ නමුත් ලෝකී මනුෂ්‍යන් ය දැක්ක මෙය හැසි දෙන්නේ කතා කරන්නේ යගේ ක්‍රියාව බලපුවාම යය ක්‍රිස්ටස් වහන්සේ වගේ මයි හැසි දෙන්නේ. යය අනිත් අය වගේ නොවෙයි. ඒවාගේ ම තමයි මේ අය තැසිරෙන්නේ. එක පුදදුමට පත්වන කාරනාවක්න ඔබ ක්‍රිටස් වහන්සේ වගේ ඇැසිරෙනවාන. යට හේතු උන් වහන්සගේ ආත්නය බොතුලයි. උන්වහන්සේ ඔබුතුල වන්සේ කරන්නේ. න්හන්සේ ප්‍රේ බ සපූර්ණ සිටින්නේ මේ ලෝකේ උන්හසකිව නෑ ඔබස්වර්ගට ආාවයම් පසුව මාවාගේ ඔබ ජීවත්තනට යන්නේ නෑඋන් වහසේ කියන්නේ මේ ලෝකෙ ඔබ ක්‍රිස්ටුස් වහසේ. උන් වහන්සේ හා සමානව ජීවත්තෙන්න්නේ. මනුෂණ දකින්නට බැහැ දෙවියන්හන්සේ ව නත් නුෂණ දකින්න පුළුවන් ඔබේ ජීවිතයේ ක්‍රියා කරණ දෙවන් වහන්සේ. මනුෂ්‍ය දකින්නට පුළුවන් න්න ඕන. එනිස ඔබ ඔබ කවද අහිතන් වාාන්නේ නැ ම නවේ නම නවේ නැහැ නෑ ැ මා තුළ වාසේ කරන තැනැන් වහන්සට කැමති මාගේ ශරීරය තුළින් ප්‍රකාශ වෙන්න. මා තුළ වාසේ කරන ශුදධාත්මන් වහන්සේ මා තුළ වාසේකන තැනැන් වහන්සට කැමති මාගේ ශරීරයෙන් ප්‍රකාශවෙන්න. මාගේ කතාවෙන් ප්‍රකාශවෙන්න. මම දෝ්‍යාරෝපනය ජීවතර න එන. ෙසු වහසේගේ නොව ජීවත්ව නිසුස් වහසකවදා දෝෂාරපන ජීවත්වනේ නැහ. බල නිසුවාහසක ජවිත දය බලන්න. උන්වහන්සේ නිතරම කතා කරමින් පැවසවේ මා ඔබට උගන්නන්නේ මගේ පන් වහන්සේට කියප දේවල් මා සිටින්නේ මගේ පරන් වහසේව ප්‍රසන්න කරන්න පමණයි. මා කරන්න දේවල් කරන්න මාගේ පයාණන් වහන්ස කරන දේවල් බලමින් මංගේ දේවල් කරමින් සිටින්නේ. ඒ යෙසු වහන්ස කතාකරපු දේවල් යෙසු වහසේ ප්‍රකාශකපු දේවල් යෙසු වහන්සේ ගම බම ඔලබ දකි උන් වහස කවද ර ජාගේ අන පානී ප රාදවමය ලෝකෙටම මනුෂ්‍යෝ මහ රක මනු්‍යයෝම නපුරු මනුෂ්‍යෝ මට කොයිතරම් පිඩා කරනවාදා අනේ ස්වාමෙන් මොක කරකර නෑ ෙසු වහන්සේ නිතරම ඕනම දකර මුණ දුන්නා. උන් වහන්සේ අියෝල පි තුන් වහස ප්‍රශ්න ක ගනග නැබෝල පි ට ප්‍රශ්න ඇතිම බෝක් ඩ ම ද මගේ විශාල ප්‍රශ්න. ද ඔබ විත සයිත ප්‍රශ්නය ගනමයි කතා කරන්නේ විසි නකගතරට ප්‍රශ්න කියල ඉරයි ඔබ. ඔබ විශදු මක් විශ්වාස කරන්න නැ. ඔබට හැමති දෙේ ප ර ද කියේ. ය ෙ දහකට න්ධාහර ලිපි කිව ට ප්‍රශන ට ප්‍ර්න තිබනව කියල කවදත පසුව වෙන්න. ඔබට තිබෙන්නේ ප්‍රශ්නයට විසන්ඳම ස්වයන්න දෙදවියන් වහන්සක වචනයන්න. ස්වාමිණි ඔබාහන්සේක වචනය මෙසේ ලියා තිබෙනවා ස්වාමිණි ඒනි සමං විශ්වාස කරනේ වචනය. ඔබට ටළුවන් කවර රැන කාර කියල යාත්නා කල කියැන මාහසමයිකංග වෙන්න. මං විශ්වාස කරනව මට මෙනි ප්‍රශ්නය ඇතිබ නමුත් මාසමයිකංග වෙන්න අපි විසඳුම යාාත්නා කරම. විසඳුම යාාත්නා කරමු. උන්වහන්සේ කවදාවත් උන්හස බලන් ඉන්නහෑ පන්දහක් ව දදාහක සෙනගක් එකතු වෙලා එක යන බද්ගලක් වින් යාාතනා කරට නේ ඔබ න සමරමනුෂය එක් කන වෙන යාානා කරන්න දැයගුලු. ඔව ප යාානා කරනන්න කෙල මකරේ ගොල්ලු වි්‍යධ්‍යා කරඉන්නේ නම අහිතන්නේ ය අපි ව යාාත්නා කරා. අපි වනි යාාත්නා කරා. අවංකව සමහරමනුෂෙන් ය යාත්නා කන යට දෙවියන් වහන්ස කතා කර දේවල් දෙවන් වහන්ස ඇයට කියයි. ය අවස්ථාවක දෙවන්හන්ේය නැගිටවුල කැෑව බාහවල ක යාත්නා කරන්නේ මනුෂ්‍ය යම් පීටනයකි සිින්නේ. ඒෙන අවන්කම ආත්මෙන් යාතනා කරන. ආත්මෙන් යාත්නා කරපු හම එකනට ආත්මික පිළිතුරු ලැබෙනවා. අනි ජාතින් පය ගොල කියන මගන යාා ක මග යාාත කරන හමෝටවෙල මගනි යාත්නා කරන මක්රන යාත්නා කරන ්‍යා කරන දැන්. මොකද විශ්වාස කරන්න ඔබ. ඔවමං මට ප්‍රශ්න ගොඩත් ති න ඇතින් ඔබ ප්‍රශ්නොත් තිනක බ විශ්වා කරන්න නැ බ විදතුමක් විශ්වාස කරනවාද. අපේ යාත්නා අපි කෙලින් උන්වහන්සට කියා දෙන්න නැහැ. උන්වහන්සට කැමති අප පැහැදිලි ලෙස උන්වහන්සට යාාත්නා කරන්න විට අපි යාාත්නා කරන්න ඕනන. අපි යාත්නා කොන්දෙේසි බලම අපි යාාත්නා ලයා අති බෙන කො යාකාර දිකි අපි හර පිලිපිපොට හතරවෙනි පරිච්චේද හයවෙනි පදේ. ඔබ යාත්නා කරන විට. මෙන්න මේ ආකාරව ඔබගේ සිතේ තිබෙන්නට ඕන. නුඹලා කිසිවක් ගැන කනගාට නොසි අලමුදේ කිසිවක් ගැන කනගාට නොවී. ඔබ යාත්නා කරන විට කිසිවක් ගැන කනගාටු නොවී. ඔබ කලස්සල්ලෙන් යාතනා කරනවා නඒ යාත්නාව අවලංගුව එක ඇදෙල්ලේ යාත්නාවක් නොවයි. උන්වහන්සේ පිළිතුරු දෙන්න අපට ඇදෙහිල්ලෙන් අපි යාාත්නාකරපුවාම. පි ඇද ෙල්ලෙන් අපි කනස්සල්ලෙන් යාත්නා කරනවා කියලා කියැන්නේ අනේ ස්වාමිණ අනේ ස්වාමිණි අනේ ස්වාමිණි අනේ ස්වාමිණි මටමොකක අනේ ස්වාමිණි අනේ ස්වාමිණි අනේ ස්වාමමකක් යමක් කරන්න ස්වාමිය අනේ ස්වාමිනි කනස්සල්ලෙන් යාත්නා කරන්න යබි උන්වහස කියැන්නේ ඔබ කිසිව ගැන කනගාට නොවෙන්න පළමුකොට මවංස යාත්නා කරන ඔහේ යාත් අනේ ස්වාමිනි මකක්හරිරන්නේ පිය යනේ අේ පයනනේ පියණනි දුකින් ඥාත්නා කර මන්දන්නවා නමුත් උන්වහස කියන්නේ දුක් නොවී. ඒ කනස්සල්ල උන්වහන්සේ කියන්නේ කිසිවක් ගැන වහසකිව නෑ කීප දෙයක් ගැන උන්වහස කෙසිවක් ගැන කනගාට නොවී. නිර්බීතව උන්වහන්සේ කරුණාවේ සිං හාසරට පැමිණෙන්න්න. හෙබරුපොතේ හතරේ දාසය සඳහක්‍රතිබෙනවා නිර්බීතව උන්වහන්සේ කරුණාවේ සිං හාසට පැමිණෙන්න්න. විශ්වාස කරන්න උන්හසේ කරුණාවේ සිංහසේ නොබගේ අවශ්‍යදයට බට පිළිතුරු ලැෙන බව. අප හැම දාම යාාත්නේ ස්වාමී අනනිස්වාම සම අමනුෂ්‍යය ඒත අ්‍යභාෂාව කරතින අනිස්වා අනිස්වන් නිස්වාන් අ ස ඔහ යාාත්නක යාාන කිසිම ඉලක්යක් නැහැ යාාත්නාවේදී. සමහරකයි අන්‍යාෂ යාාතක නව ඇහැ නැමු අලපු වාහම ගල්ලොන්ට යම් පුරුද්ගටගිහිල් ලති බෙන්නේ. ඒ පුරුද්ධ අත්හර දමා, උන් වහන්සේගේ වශචනය අනුව යාත්නා කරන්න. පලමුදේ කිසිවක් ගැන කනගාට නොවී. බොෝ දේවල් ගැ කනගාටු සිටින්නේ. අපි දගෙන හන්න බොහෝ දෙවක කනගාටු සිටියේ යයාත්නා කරමින් සිටිය යනේ ම දුකින් යත්නා කරන්නේ ඒවාගේ ම ඇයට වශනත් නැතුව ග ඇනික වේර වෙලා හිට කෙනෙක්වා යාත්නා කරම ට පූජ ැවල ව මකදම කර ර න ගෙදත්ට යන්න. ඔබගේ පිළිතුරුන් වහස දුන්නවට. ය පරදවි ටිය යාත්නා කනර විදියට ඊලා පපුජතතු මාගලක්කව නැකට යන්න ඔබ ගෙතරට දෙවියන් වහසගේ යාානාට පිතුර දුන්න පිතුර දුන්න නගෙන ඇි තවත් යාානා කරන්නේ. න ස්වමන් වහසේ අමතු වුණත් දන්නෙත් නෑ. උන්වහස රමක නව්න් වස්ස අමසගන දෙවිකෙනෙ නවුන් වහස මතාක තිබෙන උන්වහන්සේ හොද සීකල්පනය සිටි ඔොබ යාත්නාරන විට විශවාස කරනඋන් වහන්සගේ යාාත්නාට පිළිතුරක් දුන්නේ කියලා. දැන් ඔපට තිබෙන යාාත්නා කරන්න කෝමද ස්මිනි ස්තුති වේවා. ඔබහන්සේ මගේ ආත්මර පිළිතුර දුන්න සුතිදීමේ යාත්නා කරන්න. ප්‍රසංසාාවේ යාාත්නා කර ස්වාමීය ඔබහන්ස ප්‍රසංසවය ඔවබහන්ේ විශාලය ස්වාම ඔබහන්ේ මගේ අවශ්‍යතහන්සේ අල්ලප්‍රාදුන්නේ ස්තුතියි. පළමුකොට පනවිට අපි යාත්නා එල්ලිමක් ඇතුවයි එන්නේ ස්වාමිනී මට මේ කාරණාව අවශ්‍යයි උබහන්සේ මට උබහන්සේ පැවසේ ඔබහන්ස යමක් ෙසුස් වහසේ ගාමෙන් ඉල්ලනට ඔබහන්සේමට ලබාදෙනයි කියලා. ඉට පසු නිතරම සුතිදීමේ යාත්නා කරන්න. යාත්නැස ැනවි ත් යාත්න කරන තවත් සහදරෙක්ු සදරිකගව නැ ටිකෙ මසග යාත්නා කරන්න. දෙවියන් වහසේ මට මේ යත්නා පිළිතුර දුන්නයි කියලා. ඒෙනකිවනම් මමන විශ්වා කරන ඔ පිතුර දකිනක මං බෝුණින් යාත්නා කරන්න එකනවත්තර තවත් ඇදෙහිල්ලේ කෙනෙක් ඇදෙහිල්ලෙ ජවත්වන කෙනෙකු සමඟ ගිල්ලි යත්නා කරන්න. හමරකායට ම දැක්කොත් විශ්වාස කනවා මමන ඔහම විශ්වා කරන්න ඔයට යාත්නා කරලා ලැබනයි කියලා මම විශ්වාස කරන්නැ. මම විශ්වාස කරන්නේ මම අත්හදා බැලුවොත්. තෝමස් මම නං විශ්වාස කරන්නේ මම යෙසුස් වහන්සේ ශරීරය අතකස් කරන කාන්. තිසු වහන්සේ ඇවිල්ලකව මෙන්න තෝමස් මාධදයා බලන්න මේ මංමයි. මම ප්‍රකාශ වනා මෙන්න අප ගෑංගිල තබන්න මගේ ශරීරය පිට තා බලන්න මයි ඒතනන් වහන්සේ නැවතැට සිටිනේ කියලා. යහු ස්වාමිණ ඔබහන්ස ස්වාමීන් වහන්ස ය වහසේ අර කිවේ මොකද කිව්ිය. ඔබ. මව දැකපු නිසා ඔබ විශ්වාස කර නමුත් නොදකිනා ආය ආශිර්වාද ලත්තාය. නොදකිනාය ආශිර්වාදලත්තාආය. ඔබ යාත්නා කරන විට ඔබ අදාාන කෙනෙක් නම්. අධාන කෙනක් න භශිරවාදලද දෙෙකයට හේතු අදාන දේ ඔබ අනිවාර්යම ලැබෙන බවට ශ්වාස කරන්න පුළුවන්. ඔබට ලැබෙන දේ විශ්වාසක උන් වහන්සේ පළමු දේ යාත්නා කිරීමේද උන්වහස කියන්නේ. සිවක් ගැනගාට නොවී ටින්න දෙකටම කියවන්න සියල්ලේදී ස්තුතිදීම සමඟ යාඥාවෙන්ද කන්න ලවෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්නවන්න. ඕ දෙවියන් වහන්සිට දන්වන්න ඔබගේ කන්න ලවවේ කියන් වචනය කියන්නේ ඒ කන ලවකින වචනය එක අදහස් වෙන් අත්තර බ පැදිල් ලෙස ස්වාමින් මහස කියා දෙන්න මුකක්දඔබ ශ්වාස කරන්නේ. මකද්ද දෙවියන් වහන්සේකින් ඔබ විශ්වාස කරන්නේ අන්ද මනුෂ්‍යා කෑකෝ ගාහන සිටිය ධවි්්‍ය බතුතරෝ යෙසුන ට අනුම්පා කළ මැව ම කරුණාවද එක්පු මැනව කන්න ල් කරා. යෙසුස් වහන්සේ කිවව මනුෂ්‍යකං එන්න මෙහාට. මොකක්දද මනුෂ්‍යට ඕන. යෙසුස් වහන්සේ ඒ අන්ද මනුෂ්‍යදය බලා කිවේ මොකක්දට ඕන අන්දමන් සිද්‍ය බලාව කවත් අහන්න ඇැන ොකදබට ඕනු කියල. නමු යෙසු වහන්සේ ඇැවවා ප ද ු හන්ස පොද්. තත්ටම කකරට පඩුවත්ත මෙ හ මනුසේ න්ඳයි පෙන් නැදද. නමුත් ඒසු වහන්ස අප ප්‍රශ්නයට ය පිළිතුර දුන්න මට පෙනීම ලබාදුනු මැනව. ඉට පස් ඒසු සහසමගක්ද කිවී ඔබේ ඇදහිල්ල ඔබෝස්ුව කර තිබෙන හැ කියලා. ඔබගේ ඇදහිල් ඔබ ස්ුවකරතිබෙන්නේ. ඔබගේ ඇදහිල්ලයි ඔබෝස් වුව කරතිබෙන්නේ. ඔබට යාාත්නාාවට පිළිතුරු අවශ්‍යනං ඔබට අවශ්‍ය කරන ඔබගේ ඇදහිල්ල ක්‍රියාවට නංවන්න. ්‍ර ඔගේ ඇදහිල්ලම ඔබගේ යාත්නාවට පිළිරු දෙන්නේ. ඔබගේ ඇදහිල්ල ඔබ ක්‍රියාවට දංවන විට ඔබ පිතුතිව තුන් වහස කිසිව ගැන කනගර නොවී සිු දේවල්න් වහසට කියා දෙන්න කනලාවෙන් ඇත්ත බ එක පැදිලසුන් හසර යාදීලලා උන් හස කියන්නේ ස්තුතිදීමෙන් යත්නා කරන්න. ස්තුති දෙෙන්න්න සොයින් වහන්සේට. ම ති හස ගැ ද ොහෝද ග තුතිකරන වන් වහස ම ති ති වා හසට වක ක දරන් දන් ෙස තුති වාන් වහසේ ට ොහෝදේ වගේෙන තුතිකරන ලවන් වහන්සේ. පුෘද්ධ කරගන්න ස්වාමන් වහස තුතිදීමෙන් යාත්නා කරන්න. ස්තුතිදීමෙන් කන්නලාව කරන්න. උන් වහන්සට උ වහන්සේකම ඉල්ලා සිටින්න . තුුණු ජීතය නැත්තාාබ දකින්නේ දෙවියන් වහසව කැඳවා තිබෙන්නේ උන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ඇදහිල්ල එල්සා ප්‍රේමෙන් ගමන් කරන්න. දෙවියන් වහන්සේ ප්‍රේමේ කරේ ඔබගේ ඇදහිල්ල තබන්න ඔබගේ විශ්වාසය තබන්න දෙවියන් වහන්සේ ප්‍රමේ කරේ. සම්පූර්ණ විශ්වාස තබන්න ස්වාමනයමං උ වවහන්සේ මට ප්‍රේම කරන බව මං විශ්වාස කරනවා. ම ලෝකේ ඉන්න කවරත්මට ප්‍රම කරන නතත් ඔබවහන්සේ මට ප්‍රේම කරන බව මං විශ්වාස කරනවා. හොටමදන් වාන් වහස බහන්ස මට ප්‍රේමර නිසා තමයි බහන්සේ මං වෙනුවෙන් ඔබහන්සගේ ජීවිතේ පූජ කලය. ඔබහන්සට ගැලේම ලබදදුරන්නේ වහන්සට ප්‍රේම කරන නිසායි. එනිසා මට සියල්ල ඔබහන්සකින් ලැබෙන්නේ ඔබහන්සගේ ප්‍රේමය නිසායි. ඔබහන්සගේ මහතු අනුග්‍රහ නිසායි. මංකරන දේවල් නිසාවත් නොවේ මගේ ජීවිතය මංකරන යපත් දවල් නිසාවත් නේ නවොත් ඔබහන්සික නුග්‍රහැතුලින් ල් ඔබහන්සේ නියම කරතිබෙනවා. සියල්ලෝ ඔ වහන්සේ මට දීතිබෙනවා මට විශ්වාස කරන්න පුළුවන් ස්වමින් වහන්සේ මට සියල්ල මගේ යහපත සඳහා කරතිබෙන බව මට විශ්වාස කරන්න පුළුවන් නිසා ඔබගේ මේ ඇදෙහිල්ලේ ගමන ඉතා වැදගත් ගමනක් මේ ඇදෙහිල්ලේ ගමන තුළ ඔබ තෝරගන්න ජීවත් වෙන්න දෝෂාරෝපණයෙන් තොරව අපි හරවමු රෝම රෝම අටවැනි පරිච්චීදට හරවමු. ෝම අටවැනි පරිච්චයදර හරවා අපි පද කීපයක් කියවමු. තිස්වනි පදී සිට අපි කියවමු. රෝම අටේ තිස්වනි පදී. පූර්වෙන් නියම කළවුන් උන්වහන්සේ කැඳවා ගත්සේක කැඳගා ගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨ කලසේක ධර්මිෂ්ඨ කලාය උන්වහන්සේ මහිමයට පැමණ වූ සේක ඔවු දෙවන් අහසේ යන්නේ උන්වහස පෙර නියම කලා උබගේ ගැලවීම. ආහම්ම සිදුුයක් නොවයි ගැලවීම කියනදේ දෙවියන් වහන්සේ පෙර නියම කරා. උන්වහසේ පෙර නියම කලා ඒවාගේ මුන් වහන්සේ ඔබ කැදවවාති බෙන. ඔබට කැඳවීම අ තිබෙනවා. නඒ මට කැඳවීමක් නෑ ට කැදවීම නෑ මර මනුෂ්‍යහිතන්න දේශනාකුටු විතරයි තිබෙන්නේ ට කැඳවීමක් හැටියට. මට දේශනාර හස නවත් මට කැඳවීමක් නෑ. ට ට කැමති නැැ සියු දෙනාටම කැඳවීම අතිබෙනවා. උන් මහන්සේ සමඟ සහභයකම් පවත්වන්න. සිෝධනාටම කැඳවීමමත් තිබෙනවා සාක්ෂ ධරමින් ජීවත්වන, සාක්ෂයේ ජීවිතයක් ගත කරනන්න සෑම කෙනට කැදවීම අතිබෙන.